එදා රජ දවස රටවැසියන්ගේ විනය සකස් කරන්නට රජවරුන් විසින් දෙනු ලැබූ දඬුවම් ඉතිහාසයෙන් කියවෙන විට ඇඟේ මයිල් කෙලින් සිටි. රුධිර පීඩනය වැඩි වෙයි. සමහරු හිටුවා පස් ගැසූහ. තවත් අය පුවක් ගස් දෙකක් බැඳ එල්ලා කකුල් දෙක දෙපැත්තට ඉරෙන්නට සැලැස්සූහ. තවත් අයට පිස්සු ඇතත් නැතත් ඔවුන් මෙල්ල කරන්නට දඬු කඳේ ගැසූහ. අලින් ලවා හිස පොඩි කළ අවස්ථාද නැත්තේ නොවේ. ඊට පසු අපට සිහිපත් වන්නේ අප පුංචි කාලයේ ගස්වල බැඳ දිමිගොටු ඇඟට හලා විනාඩි 15ක් 20ක් නිදහසේ ඉන්නට ඉඩදීමය. තාත්තාගෙන් ලැබෙන මේ දඬුවමට එරෙහිව අම්මා පිකට් කළේ නැත. පෙළපාලි ගියේද නැත. තාත්තාගේ කේන්තිය අඩු වූ විට අම්මා කරන්නේ පොඩි එකා ලිහා දිමියන් කෑතැන්වල පොල් තෙල් ගෑමය. ඊට පසු පාසලේදී අපට දුන්නේද මනෝවිද්‍යාවට නොගැලපෙන අන්තිම සෞත්තු දඬුවම්ය. පන්තිය ඉදිරියේ සීනුව ඔළුවේ තබාගෙන පෑභාගයක් පැයක් ඉන්නට සැලැස්වීමය. මේසයට රිංගුවා පැයක් දනගසාගෙන සිටි පසු ලොකු ඉස්කෝලේ මහත්තයා පයින් නැන පන්තියට එළවන්නේය. අප මේ සියලු දඬුවම් සිහිපත් කළේ චූලෝදර මහෝදර පුටුවකට රණ්ඩු කළ පළාතෙන් නැසෙන ගස් බැඳීමක් ගැන සැලවීමෙන් පසුවය. එය සාධාරණීයකරණය කරන්නට අපට අවශ්‍ය නැත. ඒවා ඒ අය විසින්ම බලාගනු ඇත. අප මෙහිදී මෑත අතීතයේ ජනතාවට දෙනු ලැබූ දඬුවම් ඉතා කෙටියෙන් සිහිපත් කරන්නේ සිතට නැගුණු තරහව, පිළිකුල, වේදනාව යටපත් කර ගැනීමටය. 1977 පසු පිකට් කරන්නට පාරට පැමිණි අය කළු තෙලෙන් නහවා සයිකල් චේන් වලින් පහර දුන් හැටි අපට මෙහිදී සිහිපත් වේ. දඩබ්බර කම්කරුවන් අතපය කඩා මෙල්ල කළ හැටිද ඉතිහාසයේ සටහන් වේ. 88-89 භීෂණ යුගයේ කසිප්පු බිව් මිනිසුන් ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති නායකයන් විසින් ගස් බැඳි ආකාරයද සමහරු ගස්වල එල්ලා වෙඩි තැබූ හැටිද අපට සිහිපත් වේ. බිරිඳට පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නායකින් කළේ එදා පැය ගණනක් බිරිඳ වඩාගෙන අව්වේ ඉන්නට සැමියාට අණකිරීමය. මෑත ඉතිහාසයේ එනම් 1990 ගණන්වල ඉතා ප්‍රභූ පන්තියේ ගස් බැඳීමක් ගැනද පිළියන්දල දම්පේ පැත්තෙන් වාර්තා විය. විද්‍යුත් නාලිකාවක අධිපති මහත්තයෙකු මේ ගස් බැඳීම කළ බව එදා පුවත්පතක වාර්තා විය. බර වැඩි වාහන ධාවනය කොට පාරවල් කැඩීම සම්බන්ධයෙන් කලබලයට පත් වූ අධිපතිතුමා පාර නිසිසේ සකස්කොට තාර දමා ටොන් 5ට වැඩි වාහන ධාවනය කිරීම තහනම් බව ඇඟවෙන දැන්වීම් පුවරුවක්ද සවි කළේය. මෙම නියෝගය පිළි නොගත් එක් ලොරි රියදුරෙකු ගල්පටවාගත් ලොරියක් තහනම් මාර්ගයේ ධාවනය කළේය. අප සඳහන් කළ අධිපති යකලේ ලොරියේ ගල් ටික බිමට හලා රියදුරා ගස් බැඳ පැය කීපයක් තබා ගැනීමය. දඬුවම් වල ස්වරූපය ඒ ආකාරයෙන් වෙනස් වෙයි. එහෙත් මෙවැනි දියුණු සමාජයක දෙන දඬුවම් පිළිබඳ හොඳින් සිතා බැලීම වැදගත් වේ. විමසුම පිටපත මහින්දාබේ සුන්දරගෙන්.